අයිබෝන් සුබ සන්ධාවක් වේවා. ඔන්න ඉතින් වෙනද වගේම අපි අද තව යූත් ආර්ට්බීට් ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඉතින් වෙනස් වෙන ලෝකේ කලාවේ අමුතු අමුතු වැඩ කරන අය තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ කලාව කියන්නේ විශ්ව වින්දනයක්. මේ කලාව ඇතුලේ දවසින් දවස අලුත් 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 දේවල් අලුත් අලුත් අය කරනවා. ඉතින් අපේ වැඩසටහනෙන් අපි හැමදාම ඕගොල්ලන්ට අරගෙන ඉන්නේ මේ අලුත් දේවල් කරන අයත් එක්ක. ඉතින් අද අපි ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා වෙනස්ම විදිය පුද්ගලෙක්, කඩවසම් පුද්ගලෙක් තමයි අපේ ස්ටුඩියෝ එකට. එයාම අඳුන්නලා දෙන්න කලින් මම අඳුන්නලා දෙනවා මගේ මිතුරිය සැන්ඩි. සුබ සන්ධ්‍යාවක්. ඔව් සුබ සන්ධ්‍යාවක් අයබෝන්. ඉතින් හරියටම හවස පහයි වෙලාව. ඒ හවස පහ වෙනකොට අපි එනවා ඔයාලගේ ගෙදරට මේ ආර්ට් එක ගැන කතා කරන්න, ක්‍රියේටිව් ආර්ට් එක ගැන කතා කරන්න. ආර්ට් එකට එන්න කැමති හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ රවි කිව්වා වගේ හැඩකාරෙක්, වැඩකාරෙක්, නළුවෙක් සහ නළුවෙක් සහ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පුද්ගලයා සැන්ඩි ඇවිල්ලා මේ හරි වෙනස්. මොකද මේ හැබැයි අර ලොකු දැනුමක් තියෙන පුද්ගලයා. ඔය ඉතින් වෙනස් වෙන්න ඕනේ. ඔය යාළුවෙක් ඉන්න වෙනස් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ ලොකු දැනුමක් තියෙන කෙනෙක්. මොකද සිනමා, අද අපි කතා කරන්නේ සිනමාව ගැන. සහ මේ ඒ අංශය සම්බන්ධ වෙනත් එක එක කැටගරිස් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සිනමාවේ අමුතු වැඩක් කරපු කෙනෙක් තමයි අද අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ. වෙන කවුරුවත් නෙමෙයි, දැක්ක ගමන් අඳුරනවා. උදාර අපේ සුන්දර ඉන්න මට මේ කලෙන් සරෙන් කවර ලස්සන. හරි රවීන හරි අමාරු කතා කරන්න. ඒද හරි අමාරු කතා කරන්න. මේ උදාරයි කොහොමද විස්තර වෙනසල මේ දවස්වල? ඒක මේ දවස්වල කියලා වෙනසක් නැහැ. හැමදාම මොකක්ද මේ මොකක්ද අල් ඉගෙන අපි භාෂාව කියන මොකක්ද මයිලක් අල්ලගෙන දිගහැර ඉන්නවා. ඒකයි. හරි. එතකොට මේ දැන් මම දන්න උදාරයි ගැන, ඒ කියන්නේ ඔක්කොම ඒවා. මොකද අපි දැන් අවුරුදු මං හිතන්නේ 3-4ක් විතර වැඩ කරනවා. ඉතින් මේ අපිට කියන්න උදාරයි කොහෙද මේ ගම්පලාත කොහමද මේ 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 ෆීල්ඩ් එකට කොහමද එන්ට උනේ? ඇයි සිනමාව කියන දේ තෝරගත්තේ කියලා? ඕක අන සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මෙහෙම, මම ඉපදුනේ මේ කළුතර, අපේ අම්මගේ ගම කළුතර. මම ඉස්කෝලේ ගියේ උනාට DS නැග විද්‍යාලයට කොළඹ. ඊට පස්සේ මම ඉතින් වැඩි හරියක් කොළඹ තමයි එහෙම හිටියේ මේ ගම්පලාතක් විදිහට. නමුත් ඉතින් මම වීකෙන්ඩ් එකට කළුතර යනවා. ඔහොමම ඉතින් ඒ කාලේ ගත වුණා. සිනමාවට එන එක කොහොමද උනේ කියලා නම් මට එහෙම දැන් අර සමහරු කියනවා මම මේක දැකලා තමයි ආවේ, මෙහෙම වෙලා තමයි ආවේ, ආසාවෙන් දාවේ. ඒක මට මේ එහෙම පර්ටිකියුලර් ලස්සන නිකන් ඉන්ස්පයරින් ස්ටෝරි එකක් නෑ. නමුත් මට ළඟම අදහස තමයි මගේ තාත්තා රූපහානී වැඩසටහන් සමග සම්බන්ධයි. ඩොනල්ඩ් අබේසුන්දර කියන මගේ තාත්තා, එයා ඉස්සර ක්‍රීඩා විසිතුරු වෙන වැඩසටහන් කරනකොට මට මුලින්ම තිබිච්ච එක තමයි අපේ තාත්තා ගෙදර මාත් එක්ක සෙල්ලම් කර වගේ ඉන්නකොට එයාව ටීවී එකේ පේනවා. එයා ටීවී එකෙත් ඉන්නවා. එතන තමයි මුලින්ම පොඩි නිකන් අම්මට සිටි මේක මාර වැඩන්නේ වගේ එකක් සෙට් වෙන්නේ. ඒකට ඒකත් එක්ක ඉතින් මගේ නැචරල් ආසාව තියෙන්නේ ක්‍රියේෂන් කරන්න. ක්‍රියේටිව් ක්‍රියේටින් කියන එකට තමයි මගේ නැචරල් ආසාව තියෙන්නේ. එතකොට මං හිතන්නේ ඒකත් එක්ක තමයි මේ මේක නිකන් වෙන ලැන්ග්වේජ් එකක් විදිහට මට සෙට් උනේ. වෙන එක්ස්ප්‍රෙෂන් එකක් විදිහට. එහෙම කිව්වොත් එහෙම එක්ස්ප්‍රෙෂන් එකක් විදිහට සෙට් උනේ ඒක. මේ ඉතින් ඒකත් එක්ක තමයි මම හිතන්නේ මට සිනමාව කියන එක මගේ එච්චර දක්ෂ නෑ රවි වගේ මියුසික් වගේ කරන්න මට හිතෙන්නේ. ඒ හිම ගත්තොත් එද රවි දක්ෂයි නු හැමදාම මට පෙන්නනවා. يعني මියුසික් කරන්න දක්ෂයි, කාට හරි මොනවා හරි කියන්න දක්ෂයි, ඉතින් කතා කරන්න දක්ෂයි. ඒක රවි හම්බෙච්ච කිසිම දවසක් නෑ මට. අද දවසේ ඇතුළත කිසිම දවසක් නෑ මට රවි හම්බෙච්ච අයියම අලුත් වැඩක් කරා කියලා පෙන්නපු නැති. ආහ්. දැන් අදත් පෙන්වන්නේ. අදත් පෙන්වන්නේ. ඒ කියන්නේ ඒක තමයි මම රවියට ලව්. ඒ කියන්නේ උන්ට මාර එනර්ජි එකක් තියෙනවනේ ක්‍රියේට් කර. ඒකම තමයි මම හිතන්නේ මමත්
සිනමාවතුල හොයාගෙන මම එච්චර දක්ෂ නැහැ අර රවි මේ අර දෙන්න එකතු වෙලා කතා කරද්දී එන වචන එළියට එහෙම එනවනේ සාමාන්‍ය දේවල් ඒක නේ මියුසික් වගේ එකක් හරි මොකක් හරි මගේ මේ වගේ එකක් තේම එහෙම ඉන්ඩිවිජුවල් ආන්නේ අපි පේන්ටින් වගේ ගත්තොත් එහෙම ඒක ලොට හුඟක් ස්කිල් එකක් ඕනේ මම හිතන්නේ පේන්ටින් වගේ දේවල් ක්‍රියේට් කරන්න ඒක නවලලයක් ලියනවා කියන්නේ තේ self discipline මට එහෙම self discipline නෑක් නෑ මම ආසෙ මිනිසුත් එක්ක වැඩ කරන්න එතකොට ආර්ට් ෆෝම් එකක් ගේන මට මේ හෙන ලේසියෙන් සිනමාව ගැන විෂු සිනමා විතර නෙමෙයි මගේ ටෙලිවිෂන් වලින් මම කරේ ඒ ආර්ට් ෆෝම් එක සෑහෙන්න ළඟයි මම කැමති මිනිස්සුත් එක්ක කොලබරේට් වෙන්න වැඩ කරන්න ඒකට මම හිතේ ඒක හිත තමයි මම සිනමාව තෝරගත්තේ කියලා මට හිතේ ඔව් ඉතින් මේ හරි අර ආදරණීය චරිත වෙන්න ටිකක් ළඟින් ඇසුරු කරන්න බෑ නේද රවි ඔව් අනිවාර්යෙන් මොකද මේ මට දැන් උදාර අයියා හම්බෙන්න 2017 වගේ දැන් අවුරුදු 3කට කලින් ඒ හම්බුන දවසේ අද වෙනකම් මේම තමයි පළවෙනි වතාවට තමයි මේම කතා කරන්නේ මේකද යාර ටිකක් හරි පුරුදු නැති ගතියක් තියෙනවා නුහුරුයි නුහුරුයි අපිට පේනවා මේ මෙහෙම දැක්කම හරි නුහුරුයි කියලා ඉස්සෙල්ලා තිරයෙන් පිටිපස්සෙ හිටපු විදිහත් එක්ක අපිට පේනවා ඔව් ඒක නේ අපි හම්බුනාම අපි මෙහෙම නෙමෙයි කතා කරන්නේ එකේ කියන්නේ YouTube එකේම තමයි ඔව් හැමදෙස්සම YouTube එකේ මොනවා හරි බලනවා හොයනවා රයිට් උදාරයි මේ අපි කතා කරමු දැන් සිනමාව දැන් ඔයා ලංකාවේ ඉන්න දක්ෂතම සිනමා නිර්මාණකරුවෙක් වෙනස් නිර්මාණකරුවෙක් හැටියට මොකද මම නිර්මාණකරුවන් ඉන්නවා මම කියන්නේ වෙනස් නිර්මාණකරුවෙක් හැටියට සිනමාව කියන එක ඔයාට කොහොමද දැනෙන්නේ මොකද්ද මේ සිනමාව කියනකොට ඔයා දෙන අර්ථකථනය මොකද්ද අයියට දැනෙන විදිහ ඔයාට දැනෙන විදිහට මට මේක එක සැරයක් කියලා වෙනස් කරන්න පුළුවන් එහෙම නේ සිනමාව කියන්නේ මට හිතෙන්නේ expression of love වගේ නිකන් කිව්වොත් එහෙම ඒ කියන්නේ මේ ඒක මාර collaborative work එකක් සහ ඒක මාර අවංක work එකක් මට හිතෙන්නේ ඒක ඇතුළ මට කොහොමද හරි සංකීර්ණ ප්‍රශ්නයක් ඒ කියන්නේ ඒක දැන් ඒක රවි දැන් මෙහෙම කොහොම මෙහෙම හිතමුකෝ නිකන් දැන් අපි ඉපදුච්ච දවස ඉඳන් උස්ම ගන්නවනේ අපි දැන් උස්ම ගැනීම ගැන හිතන්නේ නැහැ නේ අලුතේ නේ ඒක එන නැචරල් අපිට දැන් මේ මොහොත වෙනකොට මට ෆිල්ම් කියන භාෂාව හෝ ෆිල්ම් කියන මීඩියම් එක උස්ම ගන්නවා වගේ තමයි ඒ කියන්නේ ඒකයි මායි සෙපරේට් කරලා හිතන්න බැහැ මට එතකොට සිනමාව මට සිනමා කියන්නේ ඒ විෂුවල් ආර්ට් ෆෝම් එක ඒ ආර්ට් ෆෝම් එක මට කොහොමද දැනෙන්නේ කියන එක හිතන්න මම ඒක එළියෙන් හිතන්නේ බෑ ඔව් නේ දුන්න මට කවදාකවත් එළියෙන් හිතෙච්ච හිතෙන්නේ නැහැ තවදුරට මම කන බොන එක හරි මොකක් හරි එක මට හිතෙන්නේ දැන් සමහරකට ෆ්‍රේම්ස් ඇතුලේ ඔව් දැන් මේ දැන් අපි මෙතන කැමරා හතරක් තියෙනවානේ දැන් මට මේක කැමරා හතරෙන් හිතන එක ලේසියි එහෙම ඒ වගේ වෙලා තියෙන එකෙන් තමයි මට දැන් තේරෙන්නේ නැහැ සිනමාව මොකද එළියෙන් කියලා මට. ඒක දැන් මගේ ලයිෆ් එකේම කෑරලක් වෙලා. ඒක තමයි මගේ එක්ස්ප්‍රෙෂන් මීඩියම් එක. කියන මට හිතෙන්නේ. මගේ අවංගම එක්ස්ප්‍රෙෂන් මීඩියම් එක. රයිට්. ඒක මට හිතෙන්නේ. ඒ තරම් අර සිනමාව කියන එකට බැඳිලා ඉන්නේ. වචනයක් නැති තරම් දැන් කියන්න. උදාර අයියට මේ ඇතරින් මින් හොඳයි නේද රවි. ඔව් කියන්නේ මොකද හරිම ඉන්ට්‍රස්ට් මේ අපි හැමදාම හම්බෙන චරිත දෙකක් මමයි මේ ඉතින් මේ අපි අර හම්බුනාම කතා කරන්න සැන්ඩි මේ අපි කොහොමද මේ සිනමාව කියන එක කොහොමද අපි ක්‍රියේටිව් මීඩියට හිතලා ඉස්සරහට අරන් යන්නේ කියලා මොකද අපේ මට මේ ප්‍රශ්නයක් අහන්න ඉදී අහන්න කලින් ලංකාවේ සිනමා කර්මාන්තය ගැන මොකද හිතන්නේ ලංකාවේ සිනමා කර්මාන්තයේ තියෙන මූලිකම ප්‍රශ්නේ මට මම සිනමාකරුවෙක් විදිහට මට තියෙන මූලිකම ප්‍රශ්න තමයි අපි හරිම අඩුවෙන් තමයි රිස්ක් ගන්නෙ. අපි හරිම අඩුවෙන් තමයි එක්ස්පෙරිමන්ටල් වැඩ කරන්නේ. අපි එක්ස්පෙරිමන්ට් කරන අපි හොයාගත්ත තෙල් බෙහෙතක් තියෙනවා සිනමාවේ. ඒ තෙල් බෙහෙත මං කියන්නේ වැරදි කියලා. ඒක වැඩ කරලා තියෙනවා මේ අද වෙනකම්. දැන් අපි ට්‍රෙන්ඩ්ස් වලට වැඩ කරලා තියෙනවා අපි තමා චිත්‍රපටි හරි ඉතිහාස කතා හරි මොන හරි එහෙම දේවල් වලට අපි වැඩ කරලා තියෙනවා. නමුත් අපේ ඒක තමයි ඉතින් මාස් මාකට් එක සහ ඒක ව්‍යාපාරයක් විදිහට ගත්තාම ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත්
අපි පරම්පරාවක විදිහට හරි එක්ස්පෙරිමන්ටල් වැඩ පොඩ්ඩක් කරන අඩුව එක තමයි මට තියෙන මූලික ගැටලුව ලංකාවේ සිනමා කලාවත් එක්ක. එතකොට ඒක ඇතුලේ මෙහෙම දෙයක්ත් තියෙනවා. තී එක්ස්පෙරිමන්ටල් වැඩ උංග කරලත් අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ චිත්‍රපට ශාලා 1000ක විතර මේ අපේ ෆිල්ම් එක පෙන්වාවි කියලා. එහෙම එකකුත් තියෙනවා. අපි චිත්‍රපට ශාලා හිමියන්ව පරිස්සම් කරන්නත් ඕනේ. ඒගොල්ලෝ හිටියේ නැත්තම් මේ ආර්ට් ෆෝම් එකම නැහැනේ. එතකොට මේ නමුත් අපි විදි හොයාගන්න නැති එක අපි පරම්පරාවක විදිහට සහ මම මේ මට අපිට බ්ලේම් කරගන්නේ එක්ස්පෙරිමන්ටල් වැඩ කරන්න නැති එක අපි ප්‍රෝග්‍රෙස් වෙන්නේ නැහැ. එතකොට අපි හැමදාම ඉඳලා තියෙන්නේ මේ එක තැනක ආර්ට් ෆෝම් එකක විදිහට. එතකොට මට තියෙන මූලික ගැටලුව තමයි සහ මම බ්‍රේක් කරගන්න ට්‍රයි කරන්නේ මේ වාණිජමය වශයෙන් සහ ආර්ටිස්ටිකලි. ඒක එක දෙකක්නේ. ඒක දෙකක් හැබැයි ආර්ට් ෆිල්ම් කියන සබ්ජෙක්ට් එක ඇතුලේ ඒක එකක්. එහෙනම් එක්ස්පෙන්සිව් ආර්ට් ෆෝම් එකක් නේ මේක ක්‍රියේට් කරන්නත් එන එක්ස්පෙන්සිව්. මේක ස්ක්‍රීන් කරන්නත් එක්ස්පෙන්සිව්. පේන්ටින් එකක් වගේ ඇඳලා බිත්තියක් ගහලා පෙන්නන එකක් නෙවෙයිනේ. මේක නැවත වියදමක් තියෙනවා, පිරිවැයක් තියෙනවා. මේක මහ ජනතාව අතරට ගෙන යන්න. එතකොට මේ ඒ දෙක සම්බන්ධවම එක්ස්පෙරිමන්ට් කිරීම තමයි මේ මගේ ගෝල් එක සහ ඒක තමයි ඒක නොකිරීම තමයි මට ඉන්ඩස්ට්‍රි එකත් එක්ක තියෙන ප්‍රශ්නේ කියන මට ඒක. උදරයගේ මට මේ මෙහෙම අහන්න හිතුණා මේ දැන් කියවනේ ක්‍රියේටිව් දේවල් කරන්න කැමතියි කියලා. කවදා හරි නිකන් දැන් චූටි කාලෙක එක දේවල් කරනවානේ. කවද වගේ දැවුනේ මේ නිකන් මොකක් හරි නිකන් ක්‍රියේටිව් දෙයක් කියලා කරලා වාව් ඔයා ෂෝක් ඔයා නියමයි කිව්ව තැනක් තියෙනවද කවදා හරි? නෑ මට තියෙන්නේ ගුටි කාපු තැන. හා හා. ඒක ඔව්. ඒ ක්‍රියේටිව් එකේ මූලික එක තමයිනේ මේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි බොයස් එක හොයාගන්න එපා. ඒ කියන්නේ මට දැන් මුලින්ම රේඩියෝ එකත් එක්ක තමයි මට තිබුණේ ආතල් එක. එනේ ඒක මාර ටෙක්නොලොජි එකක් නේ. ඔව්. يعني අපි එන දුර තැනක ඉඳලා මිනිස්සු ලක්ෂ ගානකට මොකක් හරි තමන්ගේ මතයක් කමියුනිකේට් කරනවා. මේ මම මුලින්ම කරේ මේ ක්‍රියේටිව් කියලා රේඩියෝ එකක් ගෙදර රේඩියෝ එක ගලෝපේ එක. ගලවලා මේ තාත්ත එනකොට අඩෝ අපි අඩෝ කියන්නේ නැතද? මේ තාත්ත කියන්නේ ඒ ගෙනුනේ රේඩියෝ කියලා අමුදා මගේ මේ ගෙරේ උත්තර දෙන්න ඒක නෑ කියනවා. එතන ගුටි කාප එක තුනේ තමයි මම හිතන්නේ පළවෙනියම වාව් වෙච්ච එක. කියන්නේ මං හිතන්නේ නෑ සාමාන්‍ය කෙනෙක් කියවම මට මෙහෙම කිව්වා අම්මා මෙහෙම කිව්වා කියලා කියන්නේ මරු. ඔව්. ඒ උත්තරේ මරු. ක්‍රියේටිව්. හරි. මොකද අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන අනිවාර්යෙන් තියෙන දේක් ගලවලා බලන්න ඕන මොනවාද ඇතුලේ තියෙන්නේ. ඒකට තමයි අපිට අර තව දෙයක් ඒ ආශ්‍රයෙන් නිර්මාණය කරන්න පුළුවන් සහ අපිට අලුත් ක්‍රියේටිව් වැඩකට අත ගන්න පුළුවන් ඒ දේවල් කරලා බැලුවොත් තමයි. නැත්නම් ඉතින් අර හැමදාම තියෙන දේ දිහා බලාගෙන ඉඳලා හිටියොත් කවදාවත් අපිට ඉස්සරහට යන්න බෑ සහ ක්‍රියේටිව් දේවල් නිර්මාණය කරන්න බෑ. උදාහරණයක් මට මෙහෙම අහන්න හිතුණා. දැන් ඔබ මේ මං හිතන්නේ උසස් අධ්‍යාපන හැදෑරුව මං හිතන්නේ වෙන රටක සිනමාව පිළිබඳ අපි ඒ ගැන පොඩ්ඩක් අදහස් ටිකක් කතා කරමු. කොහොමද ඒ අත්දැකීම කියලා. ඒක මෙහෙම එකක් කරයි. ඒ කියන්නේ මේ මම මාර ලකි. මම මාර ලකි ඒකට. මම කියන්නේ මට වඩා අතිශය දක්ෂ සිනමාකාරයෝ ඉන්නවා ලංකාවේ. මගේ ජෙනරේෂන් එකේ පියර්ස්ලා විදිහට ගත්තහම වුණත් අපේ කලින් ජෙනරේෂන් එක සෑහෙන ප්‍රූවන් කියලා මට හිතෙන්නේ. අපේ සිනමාව ගත්තොත් එහෙම අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර වගේ මගේ ඒ තුන්දෙනාව ගත්තහම එක ජෙනරේෂන් එක රිප්‍රසන්ට් කරන සෑහෙන ප්‍රූවර්. දැන් අපේ කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙම ගත්තහම නම් මට මගේ පියරලත් ඉන්නවා මට වඩා සෑහෙන දක්ෂ ෆිල්ම් මේකස්ලා. නමුත් මට මම මාර ලකි වුණා එළියට ගිහිලා පොඩ්ඩක් මේ වැඩේ ඉගෙන ගන්න. ඒක අත්දැකීමක් විදිහට ගත්තොත් තමයි මම එතන සිනමාව නෙමෙයි ඇත්තටම ඉගෙන ගත්තේ. මට මම ඉගෙන ගත්තේ ඒක ඇතුලේ පොඩි වෙන ලයිෆ් එක්ස්පීරියන්ස් එක. අවුරුදු 22 විතර තමයි මම යන්නේ ලංකාවෙන්. ඒ යනකොට අවුරුදු 22යි මම එතකොට ඒ වෙනකන් අපි ගෙදර අම්මලා තාත්තලා උයලා දීපු කෑම කාලා නේ රෙදි ටික හොද කියලා දීලා ඔය චූන් එකේ ඉන්නේ. එතකොට බස් එක යන රුපියල් 100 පව ලැබෙනවනේ. එතකොට අර්ථන ගියාම අම්මට ශ්‍රී ලංකාවක් නෙමෙයි. හරිද? අපි දැන් අවුරුදු 13ක් විතර ඉංග්‍රීසි ඉගෙන ගත්තට ඉස්කෝලේ ඈ. ඒත් අපිට ඉංග්‍රීසි විද්දෑ ඊට පස්සේ. ඒකට ඒත් අන්නේ ලයිෆ් එක හොයාගැනීමේ ස්ට්‍රගල් එක තමයි මම ඉගෙන ගත්තේ අවුරුදු ගාන ඇතුළත. ඒක ඇතුලේ ආපු අර රට රටවල් වලින් ආපු ඒ කියන්නේ ජර්මනිය, ඉතාලිය වගේ රට රටවල් ඕස්ට්‍රේලියාව
මැලේසියාව සිංගප්පූරුව වගේ රට රටවල් වලින් ආපු සෙට් එකක් හම්බුණා මං වගේම අපි වගේම අර කොමන් අයිඩියාස් තියෙන කොමන් ගෝල්ස් තියෙන ලයිෆ් එකේ ඒක තමයි මේ ඒකට විච මේන් එක්ස්පෙරිමන්ට් ඒක ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි ෂෝට් ෆිල්ම්ස් ඇදුවා නම් මනම් කරා ඒක තමයි මම හිතන්නේ ඒක මේ මැජික් එක මට තිබිච්ච ඕන හොඳයි නේද හොඳයි නේ නම් බලන්න යාළුවත් ආයේ රවීම තමයි අනික නිකන් මට හිතනවා මෙහෙම ප්‍රශ්නයක් ආන දැන් අපේ ලංකාවේ සිනමා කර්මාන්තේ ගත්තමයි අපේ සිනමා කර්මාන්තේ වාණිජමය පැත්තට ටිකක් බර වැඩි සහ හැබැයි මේ වාණිජ සිනමා කර්මාන්තේත් ඒ මම හිතන්නේ ප්‍රොඩක්ට් එකේ සමහර තැන් තියෙන අපිට මිස් වුණ තැන් දැන් අපිට බැරිද නිර්මාණකරුවෙක් හැටියට අපිට බැරිද මේ වාණිජ සිනමාකරණය හරි තැනකට අරන් යන්න අනිවාර්යයෙන් මේක තමයි මම කියන්නේ අපේ પરම්පරාවට තියෙන චැලෙන්ජ් එක. ඒ කියන්නේ මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ මම මේ එක්ස්පෙරිමන්ටල් කියන වචනේ කිව්වහම හැමෝම ඒක ප්ලේස් කරගන්නවා ටිකක් ආර්ට් හවුස් ෆිල්ම් එකක් ඇතුළට. මම විශ්වාස මගේ අදහස මම විශ්වාස කරන්නේ ආර්ට් හවුස් වලට මගේ එක ආර්ට් හවුස් වලට ළඟ වෙන පොඩි වෙන එක්ස්පෙරිමන්ටල් වැඩක් කිරීම තමයි මගේ අයිඩියා එක. නමුත් කිසිම ලෝකේ චිත්‍රපට කර්මාන්තයක් සස්ටේන් වෙලා නැහැ. ඒ කියන්නේ ගොඩ ගිහිල්ලා නැහැ ආර්ට්ඩ විතරක් කරලා. මේන්ස්ට්‍රීම් ෆිල්ම්ස් තියෙන්න ඕනේ කල්චර් එකක් හදන්න. ඒ කියන්නේ ෆිල්ම් කල්චර් එකක් නැතුව ඉන්ඩස්ට්‍රි එකක් මේ පවතින්නේ නැහැ. එතකොට තමයි අපි තුන් දැන් අම්මට මගෙන ඉස්සර ෆිල්ම් වල ෆයිට් තිබුණා සින්දු තිබුණා එන්ටර්ටේනින් මේ ඒකනේ වචනේ ඔව් එන්ටර්ටේනින් ඒක රසාස්වාදයි එන්ටර්ටේනින් එන්ටර්ටේනින් වැඩ කරනකොට අන්න එතකොට තමයි මිනිස්සු වෙන්නේ දහස් ගාණින් ෆිල්ම් බා අන්න ඒව ඇතුළට පුළුවන් ප්ලග් කරන්න පොඩි ආර්ට් ෆිල්ම්ස් ඒ වගේ දේවල් කරා ඒක මගේ අදහස මේන්ස්ට්‍රීම් ෆිල්ම් එක විදිහට නැවතත් අර එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ මේන්ස්ට්‍රීම් කැටගරි එක ඇතුළේ දැන් අපි ලෝකේ ගත්තොත් එහෙම ජොන්රා ෆිල්ම් කියන එක දැන් අපි හැමදාම හදන්නේ මට සාපේක්ෂව මේන්ස්ට්‍රීම් කියලා හදන්නේ ජොන්රා දෙකයිනේ ඔව් කිඩ්ස් මූවිස් එහෙම නැත්නම් හිස්ටෝරිකල් එපික්ස් ඔව් පසුගිය කාලයම ගත්තොත් අපි මේන්ස්ට්‍රීම් කියලා කරලා තියෙන්නේ ওই දෙක විතරයි එතකොට මම කියන්නේ මේන්ස්ට්‍රීම් ෆිල්ම් ඇතුලේ අපි කරන්න ඕනේ එක්ස්පෙරිමන්ටල් කරන්න අපි ජොන්රාස් වලට යන්න ඕනේ අපි හොරර් කරන්න ඕනේ අපි ත්‍රිලර් ගන්න ඕනේ ඇක්ෂන් ෆිල්ම්ස් කරන්න ඕනේ මියසිකල්ස් කරන්න ප්‍රොපර් මියසිකල්ස් නේද ඔව් මකනේ මකනේ අපේ අනිත් එක මේක මේ පොඩි සමාවෙන්න මේ පොඩි තියරිටිකලි ඇනලයිස් කරොත් හැම රටකටම තියෙන සිනමා කල්චර් ඩෙන්ටිටි එක කියන්නේ සිනමා ආර්ට් කල්චර් එකක් සහ ඩෙන්ටිටි එක එතකොට අපි කොයි වෙලාවක ශ්‍රී ලංකන් ආර්ට් සිනමා කල්චර් කියන එක අමතක කරලා මේන්ස්ට්‍රීම් එකක් හදන්න බෑ රයිට් එතකොට ඒ කල්චර් එක ඇතුලේ මොනවද තියෙන්නේ අපිට මියුසික් තියෙනවා සින්දු තියෙනවා ෆයිට්ස් තියෙනවා ඉන්ටරෙස්ටිං කැරක්ටර්ස් තියෙනවා එතකොට ඒව තමයි අපේ මිනිස්සු බලන්න කැමති එතකොට ඒක ත්‍රූ කොහොමද අපි වෙන දේවල් කරන්නේ එක්ස්පෙරිමන්ටල් මම කියන්නේ වෙන ජොන්රාස් ගේන්න ඕනේ ඒ ජොන්රාස් ඇතුලේ අපේ කල්චර් එක අමතක කරන්න බෑ කල්චර් එක කියනකින් මම මේ අදහස් කරන්නේ නැහැ අපේ 2500ක් වූ අර අපි හැමදාම කතා කරන කල්චර් එක නෙමෙයි මම කියන්නේ DNA කල්චර් එක yes ඒ DNA කල්චර් එකට ටැප් කරන්න ඕනේ මේන්ස්ට්‍රීම් ෆිල්ම්ස්. එතකොට පුළුවන් අපි වගේ එක්ස්පෙරිමන්ටල් ෆිල්ම් මේකර්ස්ලටත් අපේ වැඩ ප්ලග් කරන්න. මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අනිවාර්යෙන් මේන්ස්ට්‍රීම් කියනක එන්ටර්ටේන්මන්ට් මෙතන රවි හැමතිස්සෙ විශ්වාස කරන එකක් ඒක කියන්නේ අයි අපේ ෆිල්ම් ඇයි එන්ටර්ටේනින් නැත්තේ කියන්නේ. ඔව්. අපි කතා කරන කතා මාතෘකාව. එතකොට එන්ටර්ටේනින් නැත්තේ අපි ජොන්රාස් කරන්නේ නැති ඉඳන් කියලා මට හිතෙන්නේ. දැන් රවි හැමදාම මට මේ අයි මේ ෆිල්ම් එක බැලුවත් මේ ෆිල්ම් එක ජොන්රා ෆිල්ම්ස් නේ. ඔව්. හරි පැහැදිලි ජොන්රා ෆිල්ම්ස්. ඒක ක්‍රොස් ජොන්රාස් කරන්න ඕනේ. ඒ එක්ස්පෙරිමන්ට් ඒ අපේ પરම්පරාවට තියෙන වගකීම මේක කියලා තමයි මම හිතන්නේ. ඔව් දැන් මේ ඔව් අනිවාර්යෙන් මොකද මේ ඔය එන්ටර්ටේනින් අපි දැන් ලංකාවේ තියෙන සීමා කර්මාන්තයෙන් ගත්තොත් අර අපි ගොඩක් අර පහුගිය කාලවල කරලා තිබ්බේ ළමා චිත්‍රපටි සහ ඔය හිස්ටොරිකල් ඒ පැත්ත. හැබැයි අපිට අර කැලි ටික මිස් වෙලා තියෙනවා. මොකද අපි උදාහරණයක් එක්ක අපි කතා කරනවා අපි එන්ටර්ටේනින් කියන කැලල අපේ මිස් වෙලා තියෙන ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ. හැබැයි ඒ කැලලට හොඳම උත්තරයක් දෙන්න ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සහ ඒ දේවල් ගැන කතා කරන්න කලින් අපි යන පුංචි බ්‍රේක් එකකට මේ යූත් ආබීට් වන්නට සිතන සෑම විට තවත් ලං වෙනවා
මතක නැති කරගන්න සිතුවිට සිතේ ලත වෙනවා දුරස් වන්නට සිතන සම විට තවත් ලං වෙනවා මතක නැති කරගන්න සිතුවිට සිතේ රජ වෙනවා right බ්‍රේකෙන් පස්සේ අපි ආයෙකට වෙන්නේ යූත් ආඩ් බීට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් බ්‍රේකෙට කලින් අපි කතා කර කර හිටියේ මේ ලංකාවේ වාණිජ සිනමා කර්මාන්තය ගැන සහ ඒ සිනමා කර්මාන්තයේ තියෙන අවු පුංචි පුංචි ගැටලු. හැබැයි දැන් අපි කතා කරන්න යන්නේ උදාර අබේ සුන්දරගේ සිනමා නිර්මාණ ගැන. ඉතින් අපි කතා කරමු ඉස්සෙල්ලම සෙවනැලි චිත්‍රපටය ගැන. සෙවනැලි කියන්නේ මගේ මේ ජීවිතේ ෆුල්ම ටර්නින් පොයින්ට් එක. මට සියලුම දේ හමු වුණේ සහ නැති වුණේ සෙවනැලි හින්දා කියලා මට කියන්න පුළුවන්. ඒ කියන්නේ මට ලැබුණ මේ මම මේ මොහොතේ ඉන්න සියලුම දේවල් ලැබුණේ සෙවනැලි හින්දා. ඒ කියන්නේ ඒක එක්ස්පෙරිමන්ටල් ෆීචර් ෆිල්ම් එකක්. ඒක 2014 දී වගේ තමයි අපි කරලා ඉවර කරේ. මම හිතන්නේ අවුරුදු 5කට 6කට විතර පස්සේ මං හිතන්නේ 2022 විතර මේක බලන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. එතකොට ඒක නිරෝෂ පෙරේරා, විමල් ජයකුටි, චාන්දනි සෙන්වීරත්න ප්‍රධාන චරිත රඟපානවා. විශ්වබාල සූර්ය තමයි ඒක ෂූට් කරේ. DOP විදියට වැඩ කරේ. වගේ මේකේ 6 දෙනෙක් විතර නවක ටැලන්ට් ඔක්කොම ගේම ෆස්ට් ෆිල්ම් එක විදියට තමයි ඒක නිර්මාණය වුනේ. ඔක තමයි මගේ පළවෙනි ෆිල්ම් එක. ඒක 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 හින්දා තමයි මට සියලු දේවල් ලැබුණේ. මම මේ අද අධ්‍යක්ෂකවරයෙක් ඉදිරියේ මාව කට්ටි පිළිගන්නේ සහ මම දැන් වෘත්තිමය වශයෙන් වැඩ කරන්නේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ කොමිෂන් වර්ක්ස් වලට. මේ කියන්නේ අපි ඇඩ්වර්ටයිස්මන්ට් අනමන ඒවට යම් කිසි වැඩ ප්‍රමාණයක් කරිය ලැබුණෙත් ඒක හින්දා සහ පොඩ්ඩක් අර රැට නිින්ද යන්නේ නැති ගතිය ලැබුණෙත් ඒක හින්දා. කාර්යබහුලුනේත් ඒ හින්දා. ඒක හින්දා. හින්දා ඒක මේ ඒක වෙන එක්ස්පීරියන්ස් එකක්. ඊට අමතරව අපි අලුත් වැඩ කරලා පොඩ්ඩක් ලෑස් වෙනවා දිවට. ඒක අපි තව පොඩ්ඩක් පස්සේ කතා කරමු. රයිට් මං කැමති අහන්න උදාරයි මේ සාමාන්‍ය අපි ලංකාවේ දැන් ගොඩක්ම යන ට්‍රෙන්ඩ් එකක් තමයි මේ වෙළඳ දැන්වීම කරන්නේ. ඒ කියන්නේ අපි කිව්වොත් TV commercials. හරි භයානක මාතෘකාවක් ගන්න කතාව දෙන්නම. වෙල්ල ගහලා යන කතන්දර. දැන් මේ ලංකාවේ වෙළඳ දැන්වීම කරන එක ගැන සරල අදහසකින් කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ? බලුපොරයක් වගේ එකක් නේද? ඒක නිකන් හිත හදාගන්න බලුපොරයක් වගේ කිව්වනම් අපි හිත හදාගන්න නිකන් බලුපොරයක් වගේ. නෑ නෑ එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේ අපි මම ඊයේත් අපි ඔය ගැන පොඩ්ඩක් කතා කරගෙන හිටියේ අපේ අපේ ආයතන ඇතුලේ ඔහොම කතා කරගෙන රවි දන්නව කාත් එක්ක මම කතා කරන්නේ මේ ඒක දැන් අපි රටක් විදිහට ගත්තාම වුණත් මේ අපි ඉන්දියාවේ ස්ටේට් එකක් තරම්වත් ලොකු නැහැ රවි ඉන්දියාවේ ජීවත් වුණා සෑහෙන කාලයක් අපි ඒ රටේ ස්ටේට් එකක්වත් තරම් ලොකු නැති රටක නගරයක කොළඹ කියලා නගරයක මෙහෙම කම්පැනි 4-5ක් දිහා අපි බලාගෙන ඉන්නවා අපිව ජීවත් කරන්න. එතන ඒක එන එන තරඟයක්. ඒක ඉතින් එහෙම තරඟයක්. ඒක ඒක රේස් එකක්. එතකොට මම මේ රේස් එකේ මේ අර ඉතා දරුණු ලෙස නැහැ. මොකද අපි ඉතින් ජීවත් වීම සඳහා සහ ඒකේ ඉඳලා හිටලා මැච් එකක් ගහනවා අනිවාර්යයෙන්. හැබැයි ඒකේ මම පොසිටිව් දේවල් කියන්නත් ඕනේ. කමර්ෂල් කිරීම ගම මට තියෙන දේ මෙන්න මේකයි. ඒකෙන් හම්බෙන මිනිස්සු ප්‍රමාණය මාරයි. අපිට ජීවිතේට හැමදේම අපි හිතමු අපි ආයතනයක CEO කෙනෙක් කියලා, චෙයාර්මන් කෙනෙක්, ලොකු කම්පැනි එක. ඒගොල්ලෝ ජීවිතේ මාර කැපකිරීමක් කරන එතනට ආපු මිනිස්සු. එතකොට අපිට කවදාවත් ඒ කමර්ෂල් ඉන්ඩස්ට්‍රි එකේ හිටියේ නැත්තම් අර වගේ මිනිස්සුන්ව අපිට හම්බෙන්නේ නැති වෙවි. එතකොට මේ මිනිස්සුන්ව හම්බෙන්නේ නැහැ ඒ මිනිස්සුන්ව දැන අඳුර ගන්න එක මාර ඔපචුනිටි එකක් මගෙ නේ කමර්ෂල් ඇතුලේ. ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඒක ආර්ට් වලට හොඳයි. මගේ නේද අපි ආටිස්ට්ල විදිහටත් හොඳයි ඒ ඒ මිනිස්සුන් අඳුර ගන්න. දෙවෙනි එක තමයි මගේ ප්‍රැක්ටිස් එක. මම මාසෙකට සැරයක් දෙසරයක් මගේ ක්‍රූ එකක් එක්ක අපිට දෙන ස්ක්‍රිප්ට් එකක් විෂුවලි ස්ක්‍රීන් එකට ගේන්න වැඩ කරනවා. ඒක හොඳයි. ඒක මොකද ඒකෙන් වෙන්නේ මගේ මට මගේ ක්‍රාෆ්ට් එක ආර්ට් එක නෙමෙයි. මගේ ක්‍රාෆ්ට් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙනවා. නැත්නම් මට කැමරා එකක් හය කරලා හැමදාම ෂූට් කරන්න බෑ. එතකොට ඒ දෙක ඉතාම පොසිටිව් දෙයක් කමර්ෂල් ඇතුළේ. එතකොට අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම
කමර්ශල් කරන්න ඇයි කියලා මිනිස් හොත එකක් අපි ජීවත්වීම සඳහා අපි මොන හරි කරන්න ඕනේ. දෙවෙනි එක සහ තුන්වෙනි එක තමයි මේන්ම අපිට හම්බෙන මිනිස්සු ප්‍රමාණය සහ මේක ක්‍රාෆ්ට් එක විදිහට ප්‍රැක්ටිස් කිරීමෙන් හම්බෙන ප්‍රොසිටිව් එක සෑහෙන්න වැදගත්. සහ මොන වුණත් ඉතින් අර මොකක් හරි නිර්මාණයක් මේකත් එක නේද? එතකොට අපි ඒක අවංකව වැඩ කරන එකට මම ඉතින් සතුටක් තියෙනවා ඉතින්. ඔව් මේ උදාර දැන් මේ කතා බහේදී මට තේරිච්ච දෙයක් තමයි දැන් මේ ඉන්ඩස්ට්‍රි එක ගොඩක් අල්ලගත්ත කෙනෙක් නේ ඔයා. අල්ලගත්ත කියන්නේ දැන් ගොඩක් වැඩ කරන කෙනෙක් නේ ඔයා. අල්ලගත්ත කියන්නේ කියලා අපාම. මේ මට තියෙන ප්‍රශ්න තමයි දැන් අල්ලගත්ත කියන්නේ නේ භයානක වචනේ. මාෆියා කියන්නේ ඒ වගේ එකක්ද? මේ දැන් අපි ගොඩක් දකින ෆිල්ම්ස් ඒ වගේ ගොඩක් දකින ඇඩ්වර්ටයිස්මන්ට් සමහර තැන්වල හිතෙනවා මේ ඒ ෆිල්ම් එක බලලා ඉවරුනහම මේක මම කොහේ හරි දැකලා තියෙනවානේ. මමත් ඒ ප්‍රශ්නේම තමයි. සාමාන්‍යයෙන් මම මේ ඉන්දියාවේ මේ වගේ ෆිල්ම් එකක් තිබ්බ ලංකාවේ තියෙන මෙන්න මේ වගේ. මම ඒක සරලව අහන්න. එක වචනෙන් අහන්න උදාර අයියා. කොපි කිරීම ගැන මොකද ඉතින්? අපි වෙනද දැන්නීමකට ගිහිල්ලා නැවත මේ හරිද? අමාරුවේ දානවා නේ ප්‍රශ්නයක් කියවේ. හැබැයි මට ඒකට හොඳ උත්තරයක් මම මෙහෙම කියන්නම්. ලෝකේ රීමේක් කියන එක ලෝකේ හැමතැනම වෙනවා. මේක වැරදි එකක් නෙවෙයි. හොඳම රීමේක් සින්දුවට සම්මාන හම්බෙච්ච අය අපි දන්නවා. කණෙන් නැහැම පෙන්වන්න පුළුවන්. එතකොට රීමේක් කියන එක නරක වැඩක් නෙවෙයි. එතකොට ඒක කොහොමද ක්‍රියේටිව්? ඒ කියන්නේ මෙහෙම මගේ මේක නැවත මට සාපේක්ෂිතවනේ උත්තර දෙන්න පුළුවන්. එතකොට මට කොයි විලකක් කියන බෑ මං කියන දේ දේව වචනය වගේ නිවැරදියි කියලා. එතකොට මේ මට සාපේක්ෂිතව මම කොහොමද මේක ගැන හිතන එක තමයි මම මේ කියන්නේ. නැවත නැවත කාටරි ආගිව් කරන්න පුළුවන්. එතන මම කියන්නේ මට කොච්චර දැන් අපි ෆ්‍රේම් ටු ෆ්‍රේම් කොපි කරන්න කියලා දැන් මොකක් හරි වැඩක් අපිට ලැබුණා කියලා මං කියන්නේ කමර්ෂල් නෙමෙයි මං කියන්නේ ෆිල්ම් හරි ඈ මියුසික් වීඩියෝ එහෙම අපි දැකලා තියෙනවා ලංකාවේ සිද්ධ වෙනවා. එතකොට ඒක ඇතුලේ මම නැතුව මට වැඩ කරන්න බෑ. මම හොයා ගන්න ඕනේ මම මොකද්ද ඒක ඇතුලේ කියලා. එතකොට තමයි ඒක මට ක්‍රියේට් කරන්න පුළුවන්. එතකොට රීමේක් කියන එක සහ ඉන්ස්පයර් වෙනවා කියන එක අපි ගත්තොත් එම ජෝක ෆිල්ම් එක. ඒක ගැන මම කතා කරනවා විනාඩිය. ජෝක ෆිල්ම් එක කියන්නේ වෙනිස් චිත්‍රපටි උරුලේ 2019 හොඳම චිත්‍රපටිය. එතකොට වෙනිස් චිත්‍රපටි උරුලේ හොඳම චිත්‍රපටිය වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. චිත්‍රපටි 5000ක් විතර වෙනිස් චිත්‍රපටි උරුලට සබ්මිට් වෙනවා. ඒකට විතරක්. එතකොට ඒකේ හොඳම චිත්‍රපටිය වෙනවා කියන්නේ පොඩි වැඩක්. ඒ වගේම $1 million විතර එයා බොක්ස් ඔෆිස් එකේ හම්බ කරනවා ෆිල්ම් එකක් විදිහට වර්ල්ඩ් වයිඩ්. right හැබැයි අපි මේ ෆිල්ම් එක ඇනලයිස් කරලා බලුවොත් ඒක ටෙඩ් ෆිලිප්ස් උත් කියනවා. ඒ ඩිරෙක්ටර් ඒ වෙලාවේ කියනවා. එයා මොනවෙන්ද ඉන්ස්පයර් වුණේ මොනවෙන්ද මේක රෙෆරන්සස් ගත්තේ ෆිල්ම් එක වැඩ කරන්න කියලා. මාටින් ස්කෝසෙසිගේ මේන් ස්ට්‍රීට් king of comedy taxi driver කියන චිත්‍රපටි තුනෙන් තමයි එයා ඉන්ස්පයර් වෙලා තියෙන්නේ. 1970s කියන එක එයා ක්‍රියේට් කරලා තියෙන නිසා ඩිරෙක්ට් රෙෆරන්සස්. ඒකේ කැරක්ටර් එකක් විතර ගත්තම රොබර්ට් ඩෙනිරෝගේ කැරක්ටර් එක ගත්තොත් එහෙම කිං ඔෆ් කොමඩි එකේ එයා ප්ලේ කරන කැරක්ටර් එකේ ඔපොසිට් එක තමයි ටෙඩ් ෆිලිප්ස් ගේන්නේ ජෝක වලට. රයිට්. එතකොට අපි ගත්තොත් කන්ටෙන්ට් ටැරන්ටිනෝ කියලා තියෙනවා මම කවදාවත් ඔරිජිනල් ෆිල්ම් එකක් කරන්නේ නැහැ කියලා. මම හැමතිස්සෙම ඕර බලන්න ඔන්ලයින් සර්ච් කළා කන්ටෙන්ට් ටැරන්ටිනෝ කියන චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ඇවිල්ලා සෙලබ්‍රේටඩ් ඩිරෙක්ටර් කෙනෙක් ලෝකේ ඉන්න. එයා කියන එයා හැමතිස්සෙම දැකපු ෆිල්ම් වල කොටස් තමයි මේක මම ගේන්නේ මේකට. හැබැයි a story that you gonna tell. තවදුරටත් ඔරිජිනල් කතන්දර කියලා නෑ ලෝකෙ. හැම කතාවක්ම වගේ කියලා තියෙන්නේ. ඒක කොහොමද ඔයා කියන්නේ කියන එක තමයි ඔරිජිනල්. අපි ෂේක්ස්පියර් ලියපු කතාව තමයි ආදර කතාව තමයි අදත් කරන්නේ. ඔව්. ඒක අපි ජාතික කතාවේ 555ක් ලියපු කතා ටික තමයි වෙන වෙන විදිහට ඉන්ටර්ප්‍රිට් කළා අපි ඔරිජිනල් කියලා කරන්නේ. හැබැයි how you present ඒක ඒක තමයි මම හිතන්නේ ඔරිජිනැලිටි එක. එතකොට කොපි කිරීම කියන එක ඉතින් මම කියන්නේ ඒකත් හරියට කරන එක අමාරුයි. රීමේක් එකයි කොපි කිරීමයි අතර දෙකක් කියන එක තමයි මම කියන්නේ අනිවාර්යයෙන්. එතකොට ඒ අන්න ඒකට මට අහන්න ඕනේ මොකද රීමේක් එකයි කොපි කරන එකයි මට හිතන විදිහට දෙකක්. කොපි කරන එකයි රීමේක් කරන එකයි
රීමේක් කරන්න ඔරිජිනලිටි එකක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ අදහස. කියන්නේ ඔයාගේ ඔයාගේ තෝ හරි මං කියන අපි මොන හරි දෙයක් ඇඩොප්ට් කරගෙන තමයි රීමේක් එකක් ක්‍රියේට් කරන්නේ. එතකොට ආර්ටල් බේසික් කන්සෙප්ට් එක මොකද? ඔයාට තියෙනවා ඔරිජිනල් ක්‍රියේටර් කෙනෙක් ආටිස් කෙනෙක්ගේ ජොබ් එක අපි ඩිෆයින් කරොත් එහෙම ආටිස් කෙනෙක් කියලා කියන්නේ එයාට එක්ස්ප්‍රෙෂන් මීඩියම් එකක් තියෙනවා. මියුසික් වෙන්න පුළුවන්, ඩාන්සින් වෙන්න පුළුවන්, ෆොටෝග්‍රාෆි වෙන්න පුළුවන් ඕනම මීඩියම් එක. මීඩියම් ඉස් වට් එවර්. ආටිස් කියන කන්සෙප්චුවල් ඐඩියා එක තමයි. තෝට් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ තෝට් ප්‍රොසෙස් එක කමියුනිකේට් කරනවා මීඩියම් එකක් තුළු. ඒක ඇතුළේ දෙකක් කරන්න පුළුවන්. එක්ක මට ඉන්ෆර්මේෂන් එකක් දෙන්න පුළුවන්, එක්ක මට ඉමෝෂන් එකක් දෙන්න පුළුවන්. ওই දෙක විතරයි අපිට දෙන්න තියෙන්නේ. ඉන්ෆර්මේෂන් එකක් දෙන්න පුළුවන්, ඉමෝෂන් එකක් දෙන්න පුළුවන්. ඒ දෙක කම්බයින් කරලා පොඩි අර සූත්‍රයක් විදිහට ප්‍රසන්ට් කරන එක තමයි අර නිකන් අපිට අම්මට සිරි මාරයි කියලා දැනෙන්නේ. ඒක අපි දන්නේ නැහැ. ඒක තියරිටිකලි කියවගන්න. නමුත් ඒ හැබැයි අපි කොපි කරනවා කියන්නේ කවුරු හරි හදපු ඉමෝෂන් එකකුයි මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක් අරගෙන බොකස් ගන්න මෙහෙම තියෙනවා. තියෙන. රීමේක් එකක් කියලා කියන්නේ අපි ඉන්ස්පයර් වෙනවා මොකක් හරි වැඩකින්. අපි මෙහෙම වැඩකින් ඉන්ස්පයර් වෙලා ඒකට ගේනවා මගේ thought process එක. මම කවුද මේකේ? මම කොහොමද මේක ප්‍රසන්ට් කරන්න කියලා. අන්න ඒ thought process එක ඇතුළේ ගේන එක ඒකත් එක විදිහක art form එකක් තමයි. මට හිතේ. ඔව් අනිවාර්යෙන්ම මොකද මේ අපි දැනගන්න ඕන දෙයක් තමයි අපි නිර්මාණකරණයේදී මේ රීමේක් එක සහ කොපි කිරීම කියන එක. මොකද මේ ලංකාවේ අපි ගොඩක් දෙනෙක් කරන දෙයක් මේක. මොකද ඉන්ඩස්ට්‍රි එකේ අලුතින් ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කරන්න වැඩිය තියෙන එකක් කරන් කරලා දාන එක තමයි අපේ ලංකාවේ ගොඩක් විදියට මේ සංගීතමය පැත්තෙන් සහ සිනමා පැත්තෙන් මට පේන විදියට සහ මට හිතන උදාහරණයක් මේ මාන දැන් සෙවනෙලි චිත්‍රපටය මං හිතන්නේ දැන් අවුරුදු 6කට විතර කලින් ෂූට් කරපු එකක්. එතකොට උදාරයි මේ සාමාන්‍යයෙන් අධ්‍යක්ෂකවරයෙක් විදියට අපේ වැඩසටහන බලන් ඉන්න අයටත් හිතෙන්න පුළුවන් අධ්‍යක්ෂකවරයෙක් විදියට මේ සිනමාකරණයේදී බලපාන ප්‍රශ්න තියෙනවා. අනිවාර්යෙන්ම මොකද අපේ වැඩසටහන බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ මමත් තව අවුරුද්දකින් විතර චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. මමත් තව අවුරුද්දකින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා. මෙන්න මේ අයට අධ්‍යක්ෂකවරයෙක් හැටියට කියන දේවල් මොනවද තියෙන්නේ? මුල ඉඳලම බිගිනින් එකේ ඉඳලම මොනවද කියන්න තියෙන්නේ? මට හිතෙන ඒක මෙහෙම එකක්. ඒ කියන්නේ ඒක ඍණාත්මකව කියන්නේ නැතුව ධනාත්මකව කියමු. අපි මට මම සෙවනලි හදනකොට අවුරුදු 28යි. මම හරිද? එතකොට මම දැන් වයස මගේ අවුරුදු මට දැන් 34. හරිද? එතකොට මම අවුරුදු 34 දී මේ ෆිල්ම් එක හදුවා නම් මේ විදිහට හදන්න නැති වෙයි දැන්. හැබැයි මම කියන්නේ 28 දී හදපු ඒ ෆිල්ම් එක තමයි මගේ මොස්ට් ඔරිජිනල් ෆිල්ම් එක වෙන්නේ. එච්චර මම ෆිල්ම් එකකට කොච්චර දුරට අවංක වෙයිද කියලා කියන්න බෑ. එතකොට මම කියන්නේ අවංකව වැඩ කරන්න කියන එක පළවෙනි ෆිල්ම් එක සම්බන්ධව. එන ප්‍රශ්නේ තමයි ඔයාලට චැලෙන්ජ් කරන එක තමයි වෙන්නේ දිගටම. ඔයාගේ ඔරිජිනැලිටි එක ඔයාගේ අවංකත්වය චැලෙන්ජ් කරන එක. එතකොට ඒකට පෙනී සිටින්න වෙනවා පළවෙනි වැඩේදී. දෙවෙනි එක තමයි අපි දැන් හෙන මං නිකන් අදහසක් දෙනවා හෙන අපි ආර්ට් හවුස් ඇඩක් කරලා මේන් ස්ට්‍රීම් ඩිස්ට්‍රිබියුෂන් එකක් බලාපොරොත්තු වෙන්න බෑ මං කියන්නේ. ඒක වැරදි. මට මේ මම දැන් මේ අවුරුදු 28 ෆිල්ම් එක නෙමෙයි මේ කතා කරන්නේ. 34ක් වෙච්ච ෆිල්ම් එක නෙමෙයි මම මේ කතා කරන්නේ. එතකොට අපි කොයි වෙලාවකත් අපි ආර්ට් හවුස් වැඩ කළා මේන් ස්ට්‍රීම් ඩිස්ට්‍රිබියුෂන් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක අපිට කියන්නේ ඒක එහෙම වෙන්න බෑනේ. ඉකනොමිකලි වයිබල් නෑනේ. ඔව්. එතකොට ඔයා කරන්නේ ආර්ට් හවුස් වැඩක් නම් ඔයාගේ ඔයා බලන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් ඔයාකට ඉන්වෙස්ට් කරනවද? රයිට්? එහෙම නැත්නම් ඔයාලට ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් එකක් ඕනේද? හරි ඉන්වෙස්ට්මන්ට් එක රිටර්න් එකක් නැත්නම් වෙන ප්ලැට්ෆෝම්ස් මොනවද තියෙන්නේ මේක අපිට පෙන්වන්න පුළුවන්? ෆෙස්ටිවල් මාකට් එකකටද වැඩ කරන්නේ? එහෙම නැත්නම් අපි තියටර් බේස් එකකටද වැඩ කරන්නේ? ලිමිටඩ් රිලීස් එකක් එක්ක යන ඒක ගැන සවිඥානිකව වැඩේට බහින්න කියලා. ඒ කියන්නේ ෆිල්ම් එක ඩිරෙක්ට් කෙනෙක් විදිහට මම කියන්නේ ප්‍රොඩියුසර්ස්ට පොඩ්ඩක් පැත්තෙන් තියව. ඔයා ෆිල්ම් එකක් කරලා වැඩක් නැහැ. මම මේක අත්දැකීමෙන් කටුක අත්දැකීමකින් කියන්නේ. ෆිල්ම් එකක් කරලා වැඩක් නැහැ. ඒක ඔඩියන්ස් එකට ගෙනියන්න බැරෙනවා. ඔව් ෆිල්ම්යක් කරලා ගෙදර තියාගෙන ඉඳලා වැඩන්නේ. එතකොට මම දැන් හිතන්නේ අපි ෆිල්ම්යක් කරනවා හැබැයි මේක අපි කොහොමද ඔඩියන්ස් එකට ප්‍රසන්ට් කරන්න කියන්නේ. ඒක මුදල් මේකක් නෙමෙයි මම මේ කියන්නේ. මට සාපේක්ෂව මම මොකක් හරි වැඩක් කරන්නේ ඒක මිනිස්සු බලලා ඒක ගැන කතා කරලා බැනලා මොකක් හරි වෙන්න ඕනේ ඒකට.
එතකොට මම කියන්නේ ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න කියලා තමයි මට දෙන්න තියෙන එකම ඇඩ්වයිස් එක අලුත් ෆිල්ම් එක කෙනෙකුට. කොහෙද මේ වැඩේ ප්ලේස් වෙන්නේ කියන ගැන හිතන්න කියලා. සහ ඇයි ඒ ෆිල්ම් ඇයි ඒ ෆිල්ම් එක? ඇයි ඔයා දැන් මේ කරන්න යන ෆිල්ම් එක මේ ජීවිතේ මේ මොහොතේ කරන්න ඕනේ කියලා. රයිට්. ඔන්නෝම තමයි ඉතින් උදාර අභිසුද්දරගේ අදහස මේ සිනමාව සම්බන්ධයෙන්. ඉතින් අපි යන හදන පුංචි බ්‍රේක් එකකට. හැබැයි බ්‍රේක් එකට යන්නේ සෙවනලි චිත්‍රපටයේ දර්ශන කීපයක් සමගින්. අපි ගිහිල්ලා බ්‍රේකින් පස්සේ ආයෙ එකතු වෙමු යූත් ආර්ට් බීට් එකත් එක්ක. බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙමත් එකතු වෙන්නේ යූත් ආර්ට් බීට් එකත් එක්ක. ඉතින් වැදගත් හරි ආදරණීය කතාබහක් එක තමයි මේක තුලා ඉන්නේ අපිත් එක්ක. එකතු වුණේ උදාර අබේ සිංහ. අබේ සුන්දර. අබේ සුන්දර හැමදේම නම්බරක් දෙනවා. අනේ නී සමාවෙන්න ඕනේ නෑ 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 දැක්කනේ රවි වගේ නෙමෙයි මුකුත් කියන්නේ මම මුකුත් කිව්වා වැඩසටහනේ මම ඔයාලට මුකුත්ම කියලා ඔව් මම මුකුත්ම කියලා නෑ ඒක ඇත්ත හරි උදාරයි මේ මට හිතුණා මේ ප්‍රශ්නයක් කාන්න මේ අපි අලුත් සිනමා නිර්මාණයක් කරගෙන යනවා අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු මොකක්ද මේ සිනමා නිර්මාණය ඒක මෙහෙම ඉන්ට්‍රඩක්ෂන් එකක් දෙන්නම් අපි. අපි නිකන් වැඩිය වැඩේ ගැන කියන්නේ නැතුව. ඔය එතකොට වැඩක් නැහැ නේ. ඔව්. තව චුට්ටක් අපි වැඩ කරවලා ඒක අපි රිවීල් කරමු මම හිතන්නේ මේ. මේක හොඳ ප්ලැට්ෆෝම් එකක් ඒ සමාගම අපිට වැඩේ ගැන රිවීල් කරන්න. රවිත් ඉන්න හින්දා. රවි මගේ කොලබරේටර් කෙනෙක්. මම මාරව විශ්වාස කරනවා කොලබරේෂන් එක ගැන. නමුත් ඒක නෙමෙයි මම කියන්නේ. නිදාන කතාව කියන්නේ. නිදාන කතාව මම කියන්නම්. මම පොඩි චැලෙන්ජ් එකක් ගන්න යන්නේ අපි කට්ටියම. අපි ගතත් එම ගිය මේ පසුගිය දවසක නිමා වෙච්ච ගෝල්ඩන් ග්ලෝබ් ෆිල්ම් ෆෙස්ටිවල් එක ගත්තොත් එහෙම ඒකේ ඩිරෙක්ටර්ස්ට 5 දිනක් නොමිනේට් වෙනවා. ඒ 5 දිනාගෙන් 3 දිනෙකම ප්ලැට්ෆෝම් බේස් කරගෙන ආපු ඩිරෙක්ටර්ස්ලා මාර්ටින් ස්කෝසේසි වගේ ලෝකෙ පිළිගත්ත පතාක යෝධය පවා දැන් ප්ලැට්ෆෝම් බේස් කරගෙන තමයි සිනමාව කරන්නේ. එතකොට ඒක ඔපචුනිටියක් ඇදෙන මම දකිනවා එක. දෙක තමයි අපි සෙට්ුණා අපේ මේ අපිට තියෙනවා කොමන් පොඩි වැඩක් කිරීමේ අවශ්‍යතාවය. එතකොට මම කතා කරා කට්ටියට අපි පොඩි ෂෝට් ෆිල්ම් එකක් කරමු කියලා. රවි රොයිස්ටත් ඇතුළුව. අපි ෂෝට් ෆිල්ම් එකක් කරමු කියලා සෙට්ුණාම අපි ඉතින් ෂෝට් ෆිල්ම් එකක් ෂූට් කරා අපි කට්ටිය එකතු වෙලා. මේ නිකන් අපේ ගාව තියෙන කැමරා එකක් අරගෙන ඔහොම ෂූට් කරලා අපි එඩිට් කරලා මජිත් එස්වන්කට තමයි ෂූට් කරේ. ඩීඔපී දිලිප ජයකොඩි අපේ එඩිට් කරා. අයෝ ප්‍රමාල් රණසිංහ පූර්ණිම මහන්දිර මේක අපි 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 කනිෂ්ක තමයි රඟපාන්නේ. අපි අපි කරපු දෙත් කියමු චුට්ටක්. නේ 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 ඒ රවි රවි එන කී කැරක්ටර් එක. ඊට පස්සේ මේ අපි ඒක කරලා මම රවියට කොළලා මම මේ මල්ලි වැඩේ ෂූට් කරලා තියෙන්නේ. මුවල් මේ අල්ල ගන්න තමාරේනේ. ඉතින් කරලා මේ කරලා ඉතින් මම ගෙදර ගිහිල්ලා උට කන්න පොන්න දීලා අපි ඉතින් හැසිරිලා කතා බහ කරලා රණ්ඩු වෙලා මෙයා කරලා රවිදී මේකට මියුසික් දාලා සවුන්ඩ් දාලා හැදුවා පොඩි එකක්. හැදලා ඒක අපිට කම්ප්ලීට් කරන්න බැරුණා රවිදා නේද? තව පොඩි තව පොඩි පොඩි වැඩ ටිකක් දිනා කරලා අපි ඉතින් අර අපේ වැඩ කරපු කට්ටියට සෙට් එකට ගෙනල්ලා පෙන්නුවා මේක පොඩ්ඩක්. පෙන්නුවාම කට්ටිය නිකන් ඒක මේ රවි රවි හදලා තිබිච්ච ට්‍රීට්මන්ට් එක ඒක එඩිට් වෙලා තිබිච්ච විෂුවල් විෂුවලයිස් වෙලා තිබිච්ච ට්‍රීට්මන්ට් එක සවුන්ඩ් ඔක්කොමත් එක්ක අපිට නිකන් මේක වගේ එකක් ආවා අපිට. ඉතින් ඒකත් එක්ක නිකන් අපි හදිස්සියම රවිගේ ගෙදරදිමයි කතාව පටන් ගත්තේ. මේ අපි මේක පොඩ්ඩක් දිගු කරලා ෆිල්ම්යක් විදිහට වෙබ් ෆිල්ම්යක් විදිහට ඇත්තටම වෙබ් ෆිල්ම්යක් විදිහට ප්‍රසන්ට් කරමු කියලා. ඒක හයිලි එක්ස්පෙරිමෙන්ටල් ෆිල්ම් එකක්. ඒක බොරු කියන්න ඕනේ මියුසික් මම يعني මම රවිව තෝරගන්නේ යාළුවෙක් හින්දා නෙමෙයි. ඒක කියන්නත් එපා. නැත්නම් මම අඳුරන හින්දා රවිව ගත්තා වෙනවනේ. මම තව මියුසිෂන්ස් ලා අඳුරනවා ලංකාවේ. එතකොට මම රවිව තෝරගන්නෙත් ඒක සැහැන් එක්ස්පෙරිමෙන්ටල් වැඩක්. රවිගේ ජොනර එකත් පොඩි එක්ස්පෙරිමෙන්ටල් මියුසිකල් ජොනර එකක්. අපි දෙන්නට අපි දෙන්නගේ ඩයලොග් එක එකයි. මේකේ වැඩ කරපු හැමෝගෙම ඒක තමයි තියෙන්නේ. හැමෝම අර බය නැතුව එක්ස්පෙරිමෙන්ටල් වැඩකට අත ගහන්න කැමති කට්ටිය. අපිට දැනට ප්ලැට්ෆෝම් එකක් එකක වෙලා තියෙනවා මේ මේක රිලීස් කරන්න අපිට. එතකොට මාර්තු මාසයේදී වගේ ප්‍රිමිය එකක් තියලා පොඩි සද්දයක් දාලා රතිඤ්ඤ පත්තු කරලා අහස්කුරු පත්තු කරලා අපි ඒක එළියට දාමු. ලංකාවේ වෙන වෙනස්ම විදිහ වෙනිය වැඩක් විදිහට තමයි අපි හිතන්නේ දැනට. කොහොමද කරගන්නවා කරගන්න ඕනේ ඉතින්. රයිට්. ඒක තමයි අලුතම විස්තරේ. මොකද මේ මම මේ ෆිල්ම් එක බලපු ගාම්ම මට උදාරයි ගෙනත් දුන්න ගාම්ම මට බලපු ගාම්ම
මට බලගම සැන්ඩි මට හිතුනේ මේ ඒක වෙන වැඩ දැන් මට මියුසික් කරන්නත් ඕන වුණේ වෙන විදියකට. ඒ කියන්නේ මේ කියන්නේ මම එහෙම එකකට කියනවා නේ මේ 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 ෆිල්ම් එකේ තියෙන මියුසික්ස් මියුසික් ජෝන එක අපි ක්‍රියේට් කරපු එක. ඔව්. ඒ කියන්නේ මියුසික් ජෝන එක කොහේ ඇහිලවත් නැහැ කොහෙවත් මේ ඒ විදිහේ මියුසික් එකක්. ඉතින් අර අපි දෙන්න සෑහෙන කතා කරලා මේක මේ මොඳද අර මොඳද කියලා අපි සෑහෙන වෙනස්කම් කරනවා. ඒක මියුසික් කියන්නේ වෙන ඒ කියන්නේ අපි නිකන් ක්‍රියේටිව් වැඩක් කරනකොට පොඩ්ඩක් ක්‍රියේටිව් අයිඩියා තියෙන උන තියෙන කට්ටිය සෙට් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ අම්මා ඒලල් කරන ඕලල් කරන කාලෙම මට කියුවේ තමයි කපුට සෙට් වෙන්න කපුටන්ට කියලා. හරිද? මම ඒක විශ්වාස කරනවා. කිසිම සැකයක් නැහැ ඒක අපේ ඒ කියන්නේ අර අපේ අම්මලා කියපු ඒවා වරදින්නේ නැහැ කියන්නේ. හරියටම හරි අම්මා ඒක කියපු එක. කපුට සෙට් වෙන්න කපුටන්ට තමයි මේ කපුට රෑනක් තමයි මේ සෙට්ලා ඉන්නේ මේ වැඩේට. මම මේ මියුසික් ගැන කියන්නේ ඒ ෆිල්ම් එකේ ඩයලොග් තියෙන සීන් දෙක විතරයි. පැයකයි විනාඩි ගානක විතර වැඩක් අතර වැඩක් ඒක අනිත් ඔක්කොම පරි ඉතින් එක්ස්පෙරිමන්ට් එක ඉතින් බලමුනේ අපිට තව ටික දවසක එකක් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් අර මම ප්‍රේක්ෂකෙක් විදිහට ගත්තොත් මම අපි ෆිල්ම් එක කරන ඉඳන් නෙමෙයි මම ප්‍රේක්ෂකෙක් විදිහට ගත්තොත් මට අර ස්ක්‍රීන් එකෙන් මෙහෙම මෙහෙට මෙහෙ බලන්න හිතෙන්නේ කියන්නේ මම දැන් මම මොකද මම ෆිල්ම් එක අපි පළවෙනි විනාඩි 10 කරාට පස්සේ මේ මට බලනකොට මට තේරෙන්නේ ඒක මොකද්ද වෙන්නේ වගේ එක මම ප්‍රේක්ෂකෙක් විදිහට බැලුවොත් මට මොකද්ද වෙන්නේ වගේ එකක් තමයි මගේ මූඩ් එක හැදෙන්නේ. එහම අර පොඩි වෙනස් විදිහේ පොඩි වැඩක් ඉතින් අපි හිතනවා නේද? සාර්ථක වෙයි කියලා. රයිට්. උදාරයි මට හිතුණා මේම තව ප්‍රශ්නයක් අහන්න වගේ. ලෝක සිනමා කර්මාන්තය සහ අපේ ලංකාවේ තියෙන සිනමා කර්මාන්තය අතර පොඩි සැසඳීමක් කරන්න කියලා කිව්වොත් ඔයා ඒකට දෙන ට්‍රීට්මන්ට් එක මොකද්ද? ලෝකෙ අපිට වඩා සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ. ඒක මම නිකන් කිව්වොත් එහෙම මෙහෙම එකක්. දැන් මම ඉස්සරහින් ඉන්නේ කියලා කිව්වම ටග් ගාලා කට්ටිය හදා ගන්නවා මේ ටෙක්නොලොජි වයිස් කියලා. සාමාන්‍ය එකට තව පොඩි දෙයක් ඇඩ් කරනවා රූපහානි කරන්නේ. ඒ හැම මීඩියම් එකක්ම ගත්තහම දැන් මම මේ ආයතනයටත් කැමති මේකත් නිකන් පොඩි වෙන එක්ස්පෙරිමන්ටල් වැඩක් නෙමෙයි. අපි මේන් ස්ට්‍රීම් ෆ්‍රී ටු එයා කියන එකෙන් පොඩ්ඩක් ගැලවිලා පොඩි වෙන එක්ස්පෙරිමෙන්ටල් වැඩක් නමුත් ඉතා කන්සිස්ටන්ට්ලි උඩට යන චැනල් එකක් මේ. එතකොට මේක පොඩි අනිත් එක මම මේ චැනල් එක ගත්තත් පොඩි නිකන් කලාවට පොඩි බර කලාබරයි මේ චැනල් එක. ඒකට ආසයි මම රැට යන මියුසික් ප්‍රෝග්‍රෑම් එකේම ඒකේ තියෙන පොඩි එක්ස්පෙරිමෙන්ටල් මූඩ් එක. මම මේ එක්ස්පෙරිමෙන්ටල් කියන වචනේ නිතරම කියන්නේ ඒකෙන් තමයි රට ලෝකයක් දියුණු වෙන්නේ. එතකොට අපිට වඩා ඉස්සරහෙන් තමයි මේ එක්ස්පෙරිමෙන්ටල් මයින්ඩ් සෙට් එක තියෙන්නේ ලෝකේ. එතකොට මම මේක කිව්වම ටෙක්නොලොජි නෙමෙයි ලංකාවේ තියෙනවා දැනට ලෝකේ අවේලබල් ටෙක්නොලොජි වලින් සෑහෙන ප්‍රමාණයක් අපිට වැඩ කරන්න. අපි කැමරාස් ගත්තොත් එහෙම රවි නේද? ඒ සියලු දේවල් එඩිටින් ගත්තොත් එහෙම හරි අපේ ටැලන්ට්ස් ගත්තොත් එහෙම හරි එහෙම වර්ල්ඩ් ලෙවල් එකේ තියන්න පුළුවන් මිනිස්සු සහ ටෙක්නොලොජි අපිට තියෙනවා. අපි මේකත් එක්ක ඔට්ටු වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ එක්ස්පෙරිමෙන්ටල් වයිස්. එතකොට ලෝකේ අපේ කම්පෙරිෂන් එකක් ගත්තොත් එහෙම අපි ආර්ට් හවුස් කියලා කියන එකත් තවදුරටත් රෙඩිකල් නැති වෙලා තියෙනවා. අපි කතා කරලා තියෙන්නේ මේ අවුරුදු 30 විතර ඇතුළතම අන්ෆෝචුනේට්ලි එක ටොපික් එකක් ගැන. ඕ දෙකක් ගැන. එතකොට ඒකත් තවදුරටත් පරණයි. එතකොට වර්ල්ඩ් සිනමා එකක් එක්ක ගතත් එහෙම ඒගොල්ලෝ හැම අවුරුද්දකම මොකක් හරි අප්ඩේට් වෙලා වෙන 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 පර්ස්පෙක්ටිව් එකක් ඒකට කියන වෙන දෘෂ්ටි කෝණයක් ගේනවා ඒ කලාවට. ලෝකේ තියෙන තරුණම කලාවක් තමයි සිනමාව කියලා කියන්නේ. අපි නිකන් හිතන බැලුවොත් එහෙම අවුරුදු 100ක් විතර තමයි මේ 110ක් 120ක් වගේ තමයි මේ ෆිල්ම් කියන ආර්ට් ෆෝම් එක පරණ. ඒකෙන් අවුරුදු 70ක් විතර ලංකාවේ සිනමාව තිබිලා තියෙනවා. ඔව්. එතකොට ඒ අවුරුදු 70 වල අපි මොකක් හරි එක තැනකදී අපි බ්‍රේක් වෙනවා. ඒක අපි පොලිටිකලි කතා කරන්න අවශ්‍ය නැහැ මේ වැඩසටහනේ. 1980 වගේ දශකයෙන් පස්සේ ලංකාව පොලිටිකලි බ්‍රේක් වෙනවා. ඒ පොලිටිකල් බ්‍රේක් එක ඇතුලේ අපේ නැවත නැවත මේ ගැන කතා කරග යුතු නැහැ. අපිට පොලිටිකල් ක්‍රයිසිස් එකක් එනවා. ඒ ක්‍රයිසිස් එකත් එක්ක ආර්ට් එක අපි මිනිසුන්ගෙන් ගැලවෙනවා. එතකොට ආර්ට් වලට වඩා ලොකු ප්‍රශ්න මිනිසුන්ට ජීවිතේ තියෙනවා. බේසිකලිම ඩේ ටු ඩේ ජීවත් වීම කියන ප්‍රශ්න එනවා. ඒකත් එක්ක අපි මෙන්න අවුරුදු 30ක විතර පිටිපස්සෙන් තමයි මම හිතන්නේ අපි ආර්ට් ෆෝම් එකක් විදිහට තියෙන්නේ. එතකොට අපේ පරම්පරාවේ වගකීම මම මේ නැවත නැවත කියන්නේ මේක කාටවත් බ්ලේම් කළ වැඩක් නෑ. හරි. එතකොට අපේ පරම්පරාවේ වගකීමම තමයි අර අවුරුදු 30ක් පස්සට ගිය එක අඩුම ගානේ අවුරුදු 15ක්වත්
ඉස්සරහට අරන් දෙන එක. එතකොට අපේ පස්සේ ජෙනරේෂන් එක අපිව පහු කරගෙන යාවි. ඒක තමයි වැඩි. මම කියන්නේ ඒක තමයි විය යුත්තේ සහ අපි වැඩ කරන්න ඕනේ ඒ ඒකට. සෝ කම්පරිසන් එකක් ගත්තත් එහෙම අපිට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නේ අපි මේ මැරතන් එකේ පස්සෙන් ඉන්නේ. නමුත් ස්ලෝ ඇන්ඩ් ස්ටඩි අපි එතනට යන්න ඕනේ. එතනට යන්න පුළුවන්. අපි ඒ තරමට දක්ෂයි. අපිට පුළුවන් ඒකට යන්න. එහෙනම් මම හිතනවා යන්න පුළුවන්. යන්න පුළුවන්. රයිට්. ඉතින් මේ මොකද මමත් ඔය උදාරයි කියන මතේම තමයි ඉන්නේ. මොකද අර අපි සාමාන්‍ය හොලිවුඩ් නිර්මාණයක් බැලුවට පස්සේ මට සමහරලාට හිතෙනවා දැන් ශබ්ද අතින් ගත්තොත් මොකද මගේ ස්ට්‍රීම් එක සහ මියුසික් කියන එක ගත්තොත් මට හිතනවා ඒ අපිට ඒ එතන රීච් කරන්න පුළුවන් කියලා. මට හොඳටම ඒක දැනුනේ අපි දිලීප එක කරපු අර අර අපේ බහිරංග කියන වෙබ් ටෙලිඩ්‍රාමා සීරීස් එක. මොකද ඒකේ මට මියුසික් කරනකොට මටම මේ ළඟදි මම බැලුවට පස්සේ මටම හිතුණා අපිට වෙන නෙක්ස්ට් ලෙවල් එකකට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ දේවල් අපිට කරන්න පුළුවන් සහ ඒකට අත්‍යවශ්‍ය වෙන්නේ කැපවීම සහ අධිෂ්ඨානය සහ මේ අර අධ්‍යයනය. හැමතිස්සම අපි අධ්‍යයනයක ඉන්න ඕනේ. මොකද ඒ අධ්‍යයනයක හිටියොත් තමයි මේ අලුත් දේවල් ක්‍රියේට් කරලා මේ ඉන්ඩස්ට්‍රිය තව නෙක්ස්ට් ලෙවල් එකකට අරගෙන යන්න පුළුවන්. Right. මට තියෙන තව එක ප්‍රශ්නයක් අහන්න. මම ඒකත් අහන්නද? හා හා. අහන්නකෝ තියෙන එක. යාළුවනේ අහන්නකෝ. ඔව්. මේ දේවල් අපි සාමාන්‍ය මෙච්චර සීරියස් කතා කරන්නේ නැහැ. Right මේ. උදාරයි මට හිතනවා දැන් අපි සාමාන්‍ය සිනමා නිර්මාණයක් ගත්තම මේ බලන් ඉන්න අයටත් එක්ක අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. සිනමා නිර්මාණයක් ගත්තම පිටපත කියන එක ඉතා ප්‍රබලයි. මේ ස්ක්‍රිප්ට් එක කියන එක ඉතාමත් ප්‍රබලයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ මට ස්ක්‍රිප්ට් එකක් ඕනේ ෆිල්ම් එකක් කරන්න. ඔය මොනාරි කැමරාවක් අරන් ගිහ ෂූට් කරලා අරන් ගිහලා එඩිට් කරලා දානවා. ඔයාට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදියට ඔයාට මොකද්ද කියන්න තියෙන අපේ බලන් ඉන්න අයට මේ පිටපත සම්බන්ධයෙන්? ඇයි අපිට පිටපතක් ඕන ෆිල්ම් එකක් කරන්න? ඇයි පිටපතක් ඕන? ඔබ දක්ෂ පිටපත රචකයෙක් සම්මම් මේ ළඟදිත් කිව්වා පිටපත. ඉතින් මේ මොකද මේ ගැන හිතෙන්නේ පිටපත? පිටපත තමයි බයිබල් එක. කියන්නේ නැත්තම් ඒක මැප් එක. අපි ලුමිය බ්‍රදර්ස් ළඟ ඉඳන් ගිහින්. අම්මෝ. මං කැමති ලුමිය බ්‍රදර්ස් වලින් පටන් අරගෙන එන්න. දැන් ලුමිය බ්‍රදර්ස් කියන කට්ටිය ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ස්ක්‍රිප්ට් එකක් තිබුණේ නැහැ ඒගොල්ලෝ පටන් ගන්නකොට. ඒගොල්ලෝ පටන් ගත්තේ ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකේ හිටපු කට්ටිය. එතකොට ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකේ පාර්ට් එකක් විදිහට තමයි සිනමටෝග්‍රාෆර් කියන මැෂින් එක හැදෙන්නේ. එතකොට ඒකත් එක්ක ගත්තාම 1894 දී ඒගොල්ලෝ ප්‍රංශයේ මොකද හෝටලයක මේක ස්ක්‍රීන් කරනකොට එතනට එනවා ජෝජේ මිලේස් කියලා පුද්ගලයෙක්. ජෝජේ මිලේස් ඇවිල්ලා කියනවා, ජෝජේ මිලේස් කියන්නේ සිනමටෝග්‍රාෆර් මැජිෂන් කෙනෙක්, ඇවිල්ලා කියනවා මට මේ සිනමටෝග්‍රාෆර් කියන මැෂින් එකක් දෙන්න කියලා. එතකොට එයාට කියනවා මේකට මේ හිස්ට්‍රි මේකට අනාගතයක් නැහැ, මේකට අනාගතයක් නැහැ, මේක මේ ප්‍රසූ කරන්න එපා කියලා කියනවා ජෝර්ජ් මිලේට්ස්ට ලුමිය බ්‍රදර්ස්ට. හැබැයි එයා ගිහිල්ලා එයාගේ ෆැසිනේෂන් එකත් එක්ක එයා හදනවා එයාගේ ඕන් සිනමටෝග්‍රෆි මැෂින් එකක්. එයා හදනවා අපි දන්න ප්‍රමාණයට ෂෝට් ෆිල්ම් 555ක්. එයා තමයි මම කියන්නේ ලෝකේ සිටම මේ තත්ත්වයට ගෙනාවේ. එයා තමයි ඔය ට්‍රිප් ටු ද මූන් වගේ ෆිල්ම් කරන්නේ හඳට යන්න මිනිස්සු හිතන්නවත් නැති කාලේ. එතකොට මේ ඒකෙත් එක තමයි ස්ක්‍රිප්ට් එක කියන එක මම හිතන්නේ මේ මෙච්චර සංකීර්ණ වෙන්නේ මට සාපේක්ෂිතව. ඊට සාපේක්ෂිතව ලෝකේ වෙන සිනමාවල් තියෙන්න තිබුණා. නමුත් ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක තමයි මේ මැප් එක වෙන්නේ. මේ මැප් එක නැතුව ගියොත් එහෙම පොඩක් අපි ඉබාගාතේ ඇබිදීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි අනිත් එක ඩිරෙක්ටර් කෙනෙක්ගේ ඔළුවේ චිත්‍රපටිය තිබුණාට මේක හෙන කලෙක්ටිව් වර්ක් එකක්නේ. මියසිෂන්ස්ලා එනවා, ඩීඕ කැමරාමන්ලා එනවා, ඇක්ටර්ස්ලා එනවා, ප්‍රඩක්ෂන් ඩිසයිනර්ස්ලා එනවා, කොස්ටියම් ඩිසයිනර්ස්ලා එනවා. මේ ඔක්කොටම තියෙන රෙෆරන්ස් පොයින්ට් එක තමයි ස්ක්‍රිප්ට් එක කියලා කියන්නේ. එතකොට ඒක ඒකත් එක්ක තමයි ඉතුරු ටික මෙහෙම ඩිවලොප් වෙලා එන්නේ. එතකොට මේ මැප් එක නැතුව හරියට අපි පොඩ්ඩක් ඉබාගාතේ ඇවිදිනවා. එතකොට ස්ක්‍රිප්ට් එකකට සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් තුනක් සමාකර මිනිස්සු මහන්සි වෙනවා. ඒකට හේතුව ඇවිල්ලා ස්ක්‍රිප්ට් එකක් කියන්නේ නිකන් මෙහෙ වාඩිලා ලියන එකක් විතරක් නෙමෙයි. ඒකට මෙටීරියල් එකක් ඕනේ, සමාජීය දැනුමක් ඕනේ, සබ්ජෙක්ටිව් දැනුමක් ඕනේ, විෂය සම්බන්ධ දැනුමක් ඕනේ. ඉතින් ඒ ටික එකතු කරගන්න තමයි එක ස්ක්‍රිප්ට් එකකට අවුරුදු දෙකක් විතර කාලයක් ගත වෙනවා. මේ ළඟදි කරන්න හදපු වැඩෙත් මම අවුරුදු ගාණක් නෙමෙයි අවුරුද්දක් විතර ප්‍රීප්ලෑන් ඔළුවේ වැඩ කරපු අයිඩියා එකක් තමයි ලියවෙන්නේ. එතකොට ඒක සමහර කරන දවසේ නේල ඉවර කරන්න පුළුවන්.
ස්ක්‍රිප් ටයිප් කරන එක නමුත් ඒක හිතන ප්‍රෝසෙස් එක අවුරුද්දක දෙක විතර ප්‍රෝසෙස් එකක් කියලා තමයි මට හිතෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් එහෙමයි උනේ. ඔව් මොකද මේ අර අනිවාර්යයෙන්ම පිටපත කියන එක අත්‍යවශ්‍යයි. මොකද මේ සිනමාකරණයේදී ඒක තමයි මට හිතන විදියට හાર્ට් එක. මොකද ඒක පිටපතක ස්ටෝරි එකක් නැතුව ෆිල්ම් එකක් නිර්මාණය කරන්න බෑනේ. හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් අපි කන්සෙප්ෂුවල් විෂුවල් විෂුවල් ආර්ට් කියලා එකක් තියෙනවා සබ්ජෙක්ට් එකක්. එතකොට කන්සෙප්ෂුවල් විෂුවල් ආර්ට්ස් එහෙම නැත්නම් වීඩියෝ ආර්ට් සෝරි විෂුවල් ආර්ට් කියන එක ලොකු විශය. වීඩියෝ ආර්ට් කියන එකයි ෆිල්ම් අතර තියෙන වෙනස ඒක මට හිතෙන්නේ. වීඩියෝ ආර්ට්ස් ස්පොන්ටේනියස් වෙන්න පුළුවන්. ඒක එක්ස්ප්‍රෙෂන් එකක් විතරයි, මූඩ් එකක්නේ. උඟක් කතාවක් කියනට වඩා පොලිටිකල් හරි මොකක් හරි මූඩ් එකක් ඒක. ඒකට ඒක මම කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් පේන්ටිං එකක් වගේම තමයි. ඇබ්ස්ට්‍රැක්ට් පේන්ටිං එකක් ගත්තොත් එහෙම ඒක ප්‍රොපගන් ඒක ස්පොන්ටේනියස් ඐඩියා එකක්. අපි කන්සෙප්ෂුවලයිස් කියන කන්සෙප්ෂුවලයිස් ආර්ට් වල විශේෂත්වය තමයි ඒක මැකැනිකල් ප්‍රොසෙස් එකක් වෙන එක වෙලාවකදී. ඒකට හිතපු තෝට් ප්‍රොසෙස් එක තියෙනවා. ඔව්. ඒකට සමහරකට ඔයා කරන්නේ ආර්ට් වීඩියෝ ආර්ට් එකක් නම් සමහරකට පුළුවන් කැමරා එක අරගෙන අර තෝට් ප්‍රොසෙස් එකත් එක්ක එළියට බහලා ස්පොන්ටේනියස් මොන්ටාජ් එකක් හදන්න. එතකොට ඒක වෙන එක්ස්පෙරිමන්ට් එකක්, ඒක වෙන ෆෝම් එකක්. ඒ එක්ස්ප්‍රෙෂන් එක වෙන ෆෝම් එකක්. ඒක ආර්ට් එක වෙන ආර්ට් ෆෝම් එකක්. ෆිල්ම් කියන ලැංග්වේජ් එක අපි ගත්තොත් වංකාබායි වගේ ඩිරෙක්ටර් කෙනෙක් ගත්තොත් එහෙම අවුරුද්දක් විතර ෂූට් කරලා තියෙනවා එයාගේ ඉන් මූඩ් ෆෝ ලව් වගේ චිත්‍රපටයක්. එතකොට එයා ෂූට් කරන්නේ ස්ක්‍රිප්ට් එකක් නැතුව කියලා කියන්නේ. හැබැයි ස්ක්‍රිප්ට් එකක් නැති වුණාට එයා යන්නේ කොහෙද කියන මැප් එක එයාගම තියෙනවා. අපි ගත්තොත් එහෙම ස්ටැන්ලි ක්‍යුබික් වගේ චිත්‍රපටිය අධ්‍යක්ෂකවරයෙක් ගත්තොත් එහෙම ෂයිනින් වගේ චිත්‍රපටයක් හදනකොට කොච්චරම ස්ක්‍රිප්ට් එක වෙනස් වුණාද කියනවනම් අන්තිමට මේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ඩිසයිඩ් කරනවා මේ එක එක පාට වලින් කොළ තියන්න. එතකොට දැන් සමාජකට කැමරාමන් කියවන පාට කොලයක් නෙමෙයි ඇක්ට කියවන්නේ. එතකොට එයා දන්නවා අපිට මේ වෙන ස්ක්‍රිප්ට් එකක් කියවන්න කියලා. එච්චර ප්‍රමාණයට ස්ක්‍රිප්ට් එක වෙනස් වෙලා තියෙනවා ස්ටැන්ඩ් ප්‍රීබික් ඔන් සෙට්. ඒක ගැන ප්‍රසිද්ධ කතාබහක් තියෙනවා. ඔයගලන්ට ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා නම් හොයලා බලන්න පුළුවන් ඒක සම්බන්ධ. රයිට්. ඉතින් ඔන්න වගේ දේවල් තමයි මට හිතෙනවා තව ටිකක් දුරට කතා කරන්න තිබ්බනම් හොඳයි කියලා. හැබැයි අවසන් වශයෙන් උදාරයි මම අහන්න කැමති මේ වැඩසටහන බලන් ඉන්න කෙනෙක් කැමති වෙන්න පුළුවන් චිත්‍රපට අධ්‍යක්ෂණයට සහ චිත්‍රපට නිර්මාණකරණයට පැමිණෙන්න. එහෙම එන්න බලන් ඉන්න අලුත් කෙනෙක්ට ඔබ අධ්‍යක්ෂකවරයෙක් හැටියට මොකද දෙන පණිවිඩය? ෆිල්ම් බලන්න. ෆිල්ම් බලන්න. සරලව. සරලව ෆිල්ම් බලන්න. සහ අවසාන වශයෙන් අවසාන ප්‍රශ්නය. අවසාන කියලා කීයක් අහන්න? නෑ නෑ අවසාන ප්‍රශ්නය මොකද? වැඩසටහන අවසන් කරන වෙලාව ඒක දින්නේ. මේ අපේ වැඩසටහන ගැන මොකද හිතන්නේ? මම සෑහෙන වැඩසටහන් කියන එහෙම සෑහෙනවට මම සෑහෙන අවුරුදු ගානක් තිස්සේ සෑහෙන වැඩසටහන් ප්‍රමාණයක් නෑ නේ. මේ පොඩ්ඩක් පොඩි ඉන්ටලෙක්චුවල් පොඩි තැනක ප්ලේස් වෙනවා කියන මට හිතෙන අපේ ඩයලොග් එක පොඩි ගැම්මක් තියෙනවා, පොඩි ආතල්යක් තියෙනවා. මේ සහ ඉතින් අර හුඟක් තැන් වලට ගියාම මේ අඳුරන වුණාට මේ අඳුරනවා වගේ කට්ටියත් එක්ක නිකන් එහෙනම් පොඩි නෝ සමාජය දන්නවන මම දන්නේ වෙන විදිහකට බොහොම ස්තුති වන්දන මට මේ අවස්ථාව ලබා දුන්නාට පොඩ්ඩක් මේ මගේ තින්කින් පැටර්න් එක එළියට දාන්න. ඕම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට උදාර අපේ සුන්දර. ඉතින් ඒ වගේම මේ අපි බලාපොරොත්තු වෙන ඉස්සරහටත් පොඩ්ඩක් මේ තව වෙන වැඩ කීපයකට සම්බන්ධ කරගන්න සහ තව අපිට කතා කරන්න බැරි වුණු කාරණා කීපයක් තියෙනවා ඒක කතා කරන්න සහ ඉතින් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා අපි දෙන්න. වචන කියන සාර්ථකව අපි දෙන්න. ජය වේවා. රයිට්. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න යන්නේ මේ විදිහට තමයි. අපි තරුවක් එක්ක වරුවක් ගෙව්වේ නේද රවි? ඔව් තරුවක් එක්ක වරුවක්. ඔයගොල්ලන්ගේ තරු එකේ ඈදිම තිබෙච්ච තරුව. රයිට්. මොකද මේ අපි මේ වගේ දේවල් කතා කරන්නේ අපේ මොකද වැඩසටහනේ අපි කරන වැඩසටහනේ මොනවාම කියන්නේ වෙනසක් තියෙන්න ඕන. මොකද මේ වගේ අය ටිකක් අර රූපහානි තිරයට එනවා අඩුයි.
මේ එන්න වෙන විදිහකට හෙට හවස පහට අපි ආයෙත් හම්බ වෙනවා යූත් ආර්ට් බීට් තුලින්. එහෙනම් ජය වේවා මේ යූත් ආර්ට් බීට්.